ඇත්තටම අද අපි ඔබ සියලු දෙනාටම ආරාධනා ඉතාමත්ම වැදගත් ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙනවා එළඹෙන ඉරිදා දිනයේ ඉඳලා සිම්බාබ්වේහිදී මේ තරගාවලිය ශ්‍රී ලාංකිකයින් විදිහට අපි සියලු දෙනාටම ඉතාමත්ම වැදගත් වෙනවා මක් නිසාද අපේ රටේ ජනතාව ක්‍රිකට් ක්‍රීඩාව සමග ඉතාම සමීපව බැඳී සිටින නිසා. එතකොට ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය කියන්නේ විශේෂයෙන් ලෝක කුසලාන ක්‍රිකට් කියලා කිව්වහම ඔළුවට එන්නේ ඕවර 50 ක්‍රිකට් තරගාවලිය. ඒක තමයි දැන් ICC එකත් මේ අවස්ථාව වන විටත් ඔවුන් ප්‍රචාරණ කටයුතු වලදී මේ ලොකුම ක්‍රිකට් තරගාවලිය ලෝකයේ තියෙන ලොකුම ක්‍රිකට් ඉවෙන්ට් එක විදිහට ඔවුන් සලකන්නේ තවමත් පන්දුවර 50 ලෝක කුසලාන තරගාවලිය. එතකොට ඒ තරගාවලිය පැවැත්වෙනවා ඉන්දියාවේදී ඔක්තෝබර් මාසයේ ඉඳලා නොවැම්බර් මාසයේ දක්වා. තරඟ 48කින් යුක්ත තරගාවලියක්. මේ තරගාවලියේ තරඟ 48න් තරඟ 9ක් එක කණ්ඩායමකට පළමු වටේදී හම්බ වෙනවා. ඒ කියන්නේ කණ්ඩායම් 10 කණ්ඩායමකට කණ්ඩායම් 10ක් තමයි සුදුසුකම් ලබන්නේ. ඒ කණ්ඩායම් 10න් 8ක් දැනටම තෝරාගෙන ඉවරයි. තේරිලා ඉවරයි. කණ්ඩායම් 2ක් තවම තේරිලා නැහැ. එතකොට එක් දින තරඟ ශ්‍රේණිගත කිරීම්වල ICC එක විසින් පවත්වන ලද තරගාවලියේ උඩින්ම හිටපු කණ්ඩායම් 8 මේ සඳහා සුදුසුකම් ලැබුවා. එතකොට ඉතුරු කණ්ඩායම් වලට අවස්ථාවක් දීලා තියෙනවා සුදුසුකම් ලැබීමේ තරගාවලියකට පස්සේ කණ්ඩායම් 2කට සුදුසුකම් ලැබීම සඳහා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ අවස්ථාවේදී ඒ සුදුසුකම් ලැබීමේ තරගාවලියට තරඟ වදිනවා මේ ලැබෙන ඉරිදා දිනයේ ඉඳලා දින සති 3ක පමණ කාලයක් මුළුල්ලේ කියන්නේ 18 වෙනිදා ඉඳලා 9 වෙනිදා වෙනකන් දින 20ක කාලයක් මේ තරගාවලිය සිම්බාබ්වේහිදී පැවැත්වෙනවා. එතකොට මේ තරගාවලිය ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ඉතාමත්ම වැදගත්. මොකද අපේ කණ්ඩායම ලෝක කුසලානයට තේරෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ මේ තරගාවලියේ දක්ෂතාවය මත. එතකොට මොකක්ද ඒ දක්ෂතාවය? අපිට සිද්ධ වෙනවා මේ තරගාවලියේ පළවෙනි හෝ දෙවැනි කණ්ඩායම බවට පත් වෙන්න. ඒ කියන්නේ මේ තරගාවලියේ උඩම ඉන්න ලකුණු සටහනේ උඩම ඉන්න කණ්ඩායම් දෙකට තමයි ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ වරම හිමි වෙන්නේ. එතකොට මේ ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලිය මේකට කියන්නේ ක්වොලිෆයර්ස් කියලා. මේ සඳහා කණ්ඩායම් 10ක් සුදුසුකම් ලබා තිබෙනවා. මේ කණ්ඩායම් 10 තරගාවලි ICC පවත්වන ලද තරගාවලි 3කින් තමයි තේරෙන්නේ. එකක් තමයි සුපර් ලීග් එක. ඒ කියන්නේ අපි තරඟ වැදුනා ඉන්දියාව, පකිස්තානය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය ආදී සමග. ඒකෙන් උඩමාට නිතරංගයෙන්ම ගියා අවසාන මහා තරගාවලියට, අවසාන තරගාවලියට. ඉතුරු කණ්ඩායම් වලින් 4කට සිද්ධ වුණා. ඊළඟට හිටපු 4ට සිද්ධ වුණා. ලංකාව, බටහිර ඉන්දිය කොදෙව්, අයර්ලන්තය ඇතුළු අපිට සිද්ධ වුණා මේ ක්වොලිෆයර්ස් ටෝර්නමන්ට් එකට යන්න. එතකොට තව තිබුණා තරගාවලි දෙකක්. ඒකෙන් ඇමරිකා එක්සත් ජනපදය, ඔමානය, නේපාලය, එක්සත් අරාබි එමිරාජ්‍ය, ඒ වගේම නෙදර්ලන්තය සහ ස්කොට්ලන්තය මේ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එතකොට මේ තරඟ පැවැත්වෙන්නේ මේ කණ්ඩායම් 10 අතර. මේ 10න් ලංකාවේ ඉන්නේ B කාණ්ඩේ. ලංකාවේ ඉන්නේ B කා A සහ B කියලා කණ්ඩායම් දෙකක් තියෙනවා. A කාණ්ඩේ කණ්ඩායම් 5යි, B කාණ්ඩේ කණ්ඩායම් 5යි. අපි ඉන්නේ B කාණ්ඩේ. ලංකාවත් එක්ක B කාණ්ඩේ ඉන්නවා ඔමානය, එක්සත් අරාබි එමිරාජ්‍ය, ඒ වගේම අයර්ලන්තය සහ ස්කොට්ලන්තය. මේ කණ්ඩායම් 4යි ශ්‍රී ලංකාවයි තමයි B කාණ්ඩේ ඉන්නේ. ඒ කාණ්ඩේ ඉන්නවා බටහිර ඉන්දිය කොදෙව්, සිම්බාබ්වේ, නෙදර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය සහ නේපාල කණ්ඩායම්. එතකොට මේ ගෲප්ස් දෙක මේ සතියේ ඉඳලා, ඒ කියන්නේ මේ ඉරිදා ඉඳලා එක ගෲප් එකක කණ්ඩායමක් අනිත් හැමෝ එක්කම තරඟ වදින්න ඕනේ. යනුව ලංකාව අපේ ගෲප් එකේ ඉන්න අයර්ලන්තය, ඔමානය, එක්සත් අරාබි එමිර් සහ ස්කොට්ලන්තය සමග තරඟ 4ක් පැවැත්වෙනවා. මේ තරඟ 4න් ප්‍රතිඵල වලින් උඩම ඉන්න කණ්ඩායම් 3 සුදුසුකම් ලබනවා සුපර් 6 වටේට. සුපර් 6 වටේට අනිත් ගෲප් එකේනොත්, ඒ කියන්නේ ඒ කාණ්ඩේනොත් කණ්ඩායම් 3ක් යනවා. එතකොට කණ්ඩායම් 6ක් යනවා. ඒ යද්දී
දැන් ලංකාවත් එක්ක අපි හිතමු ලංකාව අපි විශ්වාස කරනවා අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ සදා සුදුසුකම් ලැබනවා කියලා. ලංකාව යනකොට සුපර් 6 එකට අපිත් එක්ක යන අනිත් කණ්ඩායම් දෙකත් එක්ක අපේ ගෲප් එකේ ගහපු ලකුණු අපි රැගෙන යනවා ඊළඟ එකට. අපි ඒ ලකුණුත් එක්ක තමයි යන්නේ. යම් හේකින් අපිත් එක්ක උඩට යන කණ්ඩායමකට අපි පැරදිලා තිබ්බොත් ඒ ලකුණු ටික අපිට රැගෙන යන්න බැරි වෙනවා. ඒක හින්දා පළමු අටේ තරඟ ඉතාම වැදගත්. ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීම ඉතාම වැදගත්. එතකොට ඊළඟට සුපර් 6 එකේදී අපි තරඟ වදින්නේ අනිත් ගෲප් එකෙන් තේරිලා එන කණ්ඩායම් තුනක. එතකොට සිම්බාබ්වේ, බටහිර ඉන්දිය කොදෙව්, ස්කොට්ලන්තය, ඇමරිකාව සහ නේපාලය අතරින් එන තුනක් එක තමයි අපිට තරඟ වදින්න තියෙන්නේ. ඊට පස්සේ ඒ ලකුණු සටහනේ උඩම ඉන්න කණ්ඩායම් දෙක එක පැත්තකින් අවසාන මහා තරඟයකට තරඟ වදිනවා. අනිත් පැත්තෙන් ඒ කණ්ඩායම් දෙක ලෝක කුසලානයට සුදුසුකම් ලබනවා. ඒක හින්දා අපි ඒ උඩ දෙකේ ඉඳීම රටක් විදිහට අපේ ක්‍රීඩා ලෝලීන් විදිහට අපිට ඉතාම වැදගත් වෙනවා. අපේ කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබීම සඳහා. දැන් මේක තමයි මේ තරඟාවලියේ ආකෘතිය බවට පත් වෙලා තියෙන්නේ.